ආදරණීය ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරයත් සමග මේ දවස්වල අපි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවිධ ඉසව් වෙත ගමන් කරමින් වටිනා තොරතුරු රැසක් ඔබට සමීප කරනවා. යතරින් සාමාන්‍ය පුද්ගලයෙකුට යන්න අවසරයක් නැති තැන් ගණනාවකටම ගමන් කරමින් දකින්න දැනගන්න ආසහිතෙන වටින තැන් ගණනාවකටම අපි යනවා ඔබත් එක්ක. අදත් එහි තවත් සුවිශේෂී පියවරක් මෙලෙසින් ඉදිරියට. අපි එන්නේ තවත් ඉහළ තට්ටුවකට. මෙතනින් එහාට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දැන් විගමන කටයුතු නිම කරලා අපි දැන් මේ පැමිණෙන්නේ සංක්‍රමික ප්‍රදේශයකට. ඒ කියන්නේ අපි ට්‍රාන්සිට් ප්‍රදේශයකට කියනවා. ගුවන් මගින් දැන් මේ සියලු ඒ ලියකියවිලි කටයුතු අවසන් කරලා පරීක්ෂණ කටයුතු අවසන් විගමන කටයුතු අවසන්. එතකොට දැන් මේ ගුවන් යානය සූදානම් සූදානම් වෙනකන් අපිට ගුවන් යානයට ගොඩනැගීමට ගුවන් සමාගම විසින් අපි කැඳවා ගෙනනකන් අපි රැඳී ඉන්න ප්‍රදේශය තමයි මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ඉතින් ගුවන් මගීන්ට ඇත්තටම සාමාන්‍යයෙන් ගුවන් මගීකට අපි උපදෙස් දෙන්නේ අවම වශයෙන් පැය 3කටවත් කලින් පිටත් වීමේ ගුවන් යානය පිටත් වීමේ වෙලාවට පැය 3කටවත් කලින් ගුවන් තොටුපළට පැමිණෙන්නේ කියලා. ඉතින් ප්‍රමාණවත් කාලයකට කලින් මේ ප්‍රදේශයට බොහෝ ගුවන් මගින් පැමිණෙනවා. ඔවුන්ට මේ ප්‍රදේශයේ සෑහෙන කාලයක් රැඳී සිටින්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ රැඳී සිටින කාලය තුළ ඒ ගුවන් මගින්ට අවශ්‍ය සියලුම බඩු භාණ්ඩ මිලදී ගැනීම, සියලුම පහසුකම් සනීප ආරක්ෂක කටයුතු, ඒ වගේම ආගමික කටයුතු සඳහා වෙන් කරන ලද ස්ථාන, පොත්පත්, ආහාර පාන අවශ්‍ය සියලුම දේ ගුවන් මගින්ට මේ ප්‍රදේශයේ අපි සකසලා තියෙනවා. ඉතින් ගුවන් යානය පිටත් වීමට ආසන්න වෙන අවස්ථාවේදී ගුවන් මගින්ට ඒ ගුවන් යානා සමාගම විසින් දැනුම් දීමක් කරනු ලබනවා. ඔබගේ පිටත් වීමේ ගුවන් යානය අහවල් දොරටුවේ තමයි තියෙන්නේ. දොරටුවට දැන් පැමිණෙන්න ගුවන් යානයේ පිටත් වීම සඳහාකින් ඒ තොරතුරු සියල්ලම අර මම කලින් කිව්ව බෝඩින් කාඩ් පතේ තියෙනවා. නමුත් ගුවන් මගින්ට අපි මේ ශබ්ද විකාශන මාර්ගයෙන් දැනුම් දෙනවා තමයි ආයුතු පිටත් වීමේ දොරටුව. ඒ වගේම ඒ සියලු තොරතුරු මේ තියෙන මේ ඉලෙක්ට්‍රොනික තිරමත සටහන් වෙනවා. ඕනම මගියෙකුට ඉතාමත්ම පහසුවෙන් තමන් කොතෙන්ටද දැන් මෙතනින් ඔබට යා යුත්තේ කියන සියලු උපදෙස් මේකේ සඳහන් වෙනවා. තමන්ගේ ගුවන් සමාගමේ සමාගම මොකද්ද, ගුවන් යානය මොකද්ද, පිටත් වෙන වෙලාව මොකද්ද, ඒකේ අංකය මොකද්ද, කොහෙටද යන්නේ, මොකද්ද පිටත් වෙන දොරටුව, මේ අවස්ථාවේදී ඒ දොරටුව ඇරලාද තියෙන්නේ, අපිට යන්න පුළුවන්ද කියන සියලු තොරතුරු මේකේ සඳහන් වෙනවා. ඇත්තෙම මේ ගුවන් තොටුපළේ අපි සියලු දේ සකස් කරලා තියෙන්නේ කාගෙන්වත් තොරතුරක් අහන්නේ නැතුව ගුවන් මගියෙකුට තමන්ටම හොයාගෙන යා හැකි ක්‍රමවේදයකට. නමුත් අපි සියලුම ගුවන් මගීන් එසේ කරයි කියන එක බලාපොරොත්තු නොවෙන නිසා අපි අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න ඔවුන් අහසට තොරතුරු ලබා දෙන්න තොරතුරු කවුළු අපි ගුවන් තොටුපළේ බොහෝ ස්ථානවල සකස් කරලා තියෙනවා. යම් මගියෙකුට මොනවා හරි තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් තමන්ට ඒ ස්ථානයටකින් අපේ කාර්ය මණ්ඩලයෙන් ඒ උදව් ගන්න පුළුවන්. ඒ වගේම මේ අපි අපේ තියෙන ශබ්ද විකාශන මාර්ගයෙන් අපි ඒ අවශ්‍ය තොරතුරු නිරන්තරයෙන්ම ගුවන් මගින්ට සලසනවා, දැනුවත් කරනවා. කිසිම මගියෙකුට මේ තමන්ට මේ ළඟට යා යුත්තේ කොහෙටද කියන එක පිළිබඳව දෙගිඩියාවක් තියෙන අවස්ථාවක් නැහැ. මේ ඒ සියලු දේ සූදානම් කරලා තියෙනවා.
වෙනකොට මෙතෙන්ට එන කෙනෙක් ලංකාවේ කෙනෙක් විදිහට සැලකෙන්නේ නැහැ. එහෙම නැත්නම් දැන් ඔහු ලංකාවෙන් පිටත් වෙන කෙනෙක් විදිහට තමයි සීල් එක වැදිලා අවසන්යි නේද? ඔව් මේ තරංග මේ විගමන නිලධාරීන් විසින් මේ වෙනකොට මේ ගුවන්මගියාගේ අර ගමන් බලපත්‍රයේ පිටත් වුණා කියලා වෙලා මේ සීලේ ගහලා ඉවරයි. ඒ කියන්නේ මේ රටේ නොවේ දැන් ඉන්නේ මේකට ඒක තමයි අපි කියන්නේ සංක්‍රමණික ප්‍රදේශය කියලා. ඒ රටෙත් නෙමෙයි මේ රටෙත් නෙමෙයි සංක්‍රමණික ප්‍රදේශය. අපිට අවුරුද්දට විතරනේ එහෙම දෙයක් වුණ ගහන්නේ සංක්‍රාන්ති සමයක් කියලා. ගුවන් තොටුපළකට ඇවිල්ලා පිටරටකට යනකොට ඔන්න සංක්‍රාන්ති සමයකට නැත්නම් සංක්‍රාන්ති ප්‍රදේශයකට එනවා. ඒ ප්‍රදේශය තමයි අපි මේ පහු කරගෙන ඉස්සරහට යන්නේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එන මගින් යන මගින් විශේෂයෙන්ම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක බලාගෙන සිත් පහදා ගන්නවා විතරක් නෙවෙයි සාමාන්‍ය ඡායාරූපයක් අරගෙන යන්නවත් අමතක කරන්නේ නැති තැනක් මෙතන. ඒත් එක්කම මේ සටහනකුත් තියලා තියෙනවා ඡායාරූප ගැනීම සඳහා පූජනීය බුද්ධ ප්‍රතිමා වහන්සේට පිටුපා නොසිටින්න කියලා. මේ වගේ දේවල් අපි හැම මොහොතකම මතක තියාගෙන ඉන්න මෙතන නෙමෙයි කොතන ගියත් ආගමික ලැදියාව එහෙම නැත්නම් ඕනම ආගමකට ගරු කිරීමේ කුරුද්ද අපි අතර තියෙන්න ඕන. ඒක නිසාම ගුවන් තොටුපළ කාර්යමණ්ඩලයත් ඒ වෙනුවෙන් තවත් කරුණු කාරණා බොහොමයක් ඉස්ස සිද්ධ කරනවා. ඒ අතරින් හොඳම උදාහරණයක් තමයි නේද අපි මේ දකින්නේ. උතරංග මොකද මේ අපේ ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ භාවිතා කරන මගින් අතරේ අපි නිරන්තරයෙන් දකිනවා පූජ්‍ය පක්ෂ භාවිතා කරනවා. ඒ නිසා අපි පූජ්‍ය පක්ෂයට දිය යුතු ගෞරවය ඒ පූජනීයත්වය ගුවන් තොටුපළ ඇතුළෙත් අපි දෙන්න ඒ විශේෂ ආසන සකස් කරලා තියෙනවා. ඒ ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා උන්ට ඒ නිදහසේ ගුවන් තොටුපළ තුළ ඒ ගුවන් ඥානය සූදානම් වනතුරු රැඳී සිටින්නට. අපි විශේෂයෙන්ම මේ ගුවන් තොටුපළ තරංග ඇත්තටම ලාංකිකයෝ විතරක් නෙමේ විදේශිකයෝ භාවිතා කරනවා බොහොමයක්ම. ඔවුන් දන්නේ නැහැ අපේ තියෙන ආගමික වතාවත් මොනවද, බුද්ධ ප්‍රතිමාවකට ගරු කළ යුත්තේ කෙසේද කියන කාරණාව. ඒ නිසා අපේ අත්දැකීම් අනුව තමයි අපි මේ සට ඔබ විශේෂයෙන්ම සඳහන් කරපු සටහන එතන දාලා තියෙන්නේ ඒ සඳහා. ඉතින් ඒ දේවලුත් අපි ඔබට මතක් කරමින් ඉදිරිපත් කරමින් දැන් යන්න සූදානම් වෙන්නේ සමුගැනීමේ අවස්ථාවට. එහෙම නැත්නම් මේ ගුවන් තොරපලෙන් කෙනෙක් ගුවන් යානයකට ගොඩ වෙන්න යන්න තියෙන ඊගාව අවසන් පියවර කිහිපය තමයි අපි දැන් යන්නේ. මෙතන යමු නේද? මෙතන අපි දකිනවා මේ මෑත කාලින යම් යම් දේවල් එකතු වෙලා තියෙනවා ගුවන් තොටුපළත් එක්ක. ඒත් එක්ක අපිට කතා කරන්න තියෙන තවත් සුවිශේෂී තැනක් තමයි අපි මේ වෙලේ ඉන්නේ. උතරංග මේ දැන් ගුවන් සමාගමක ගුවන් යානයකට ගන්න මගින් කොටස් කීපයක් තියෙනවා. ඒ ගුවන් යානයේ එක එක ගුවන් යාන සමාගම් අනුව වෙනස් වෙනවා. නමුත් බොහෝ ගුවන් සමාගම්වල පළවෙනි පන්තියේ ගුවන් මගින් ඉන්නවා. ව්‍යාපාරික පන්තියේ ගුවන් මගින් ඉන්නවා. සාමාන්‍ය ගුවන් මගින් ඉන්නවා. ඉතින් ඒ ව්‍යාපාරික පන්තියේ සහ පළවෙනි පන්තියේ ෆස්ට් ක්ලාස් ඇන් බිස්නස් ක්ලාස් පැසෙන්ජර්ස් කියන කොටසට ඒ ගුවන් සමාගම් මගින් විශේෂ පහසුකමක් හපයනවා. මේ විවේකාගාර පහසුකම්. මොකද පැය කීපයක් ඉන්න පැය ගුවන් තොටුපළේ. ඒ නිසා ඔවුන්ට ඒ පහසුකම අපි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් ලබා දෙනවා. මේ ඔබ දකින්නේ අපි මෑතදී මේ ඉතාමත්ම නවීකරණය කරන ලද අරලිය ශාලාව. ඔබට මතක ඇති අපි කලින් අර ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන කවුළුව ගැන සඳහන් කරානේ. එතනදී ගුවන්මගියාට දෙන ලියකෙවිලි අතර ප්‍රථම පන්තියේ හෝ ව්‍යාපාරික පන්තියේ මගියෙක් නම් මෙන්න මේ ශාලාවට ආරාධනා පත්‍රයක් ලැබෙනවා. ඒ ගුවන් සමාගම විසින් දෙනු ලබන වරප්‍රසාදයක් ඒ විශේෂ මගින්ට. ඉතින් ඒ ආරාධනා පත්‍රය මේ අපේ මෙතන මේ ඉන්න කාර්ය මණ්ඩලයට ඉදිරිපත් කරපුවාම ඒ ගුවන්මගියාට පුළුවන් මේ තියෙන විශේෂ ශාලාවේ තියෙන පහසුකම් ලබා ගන්න. මේ අරලිය ශාලාව අපි මේ මෑතදී ඉතාමත්ම නවීකරණයට ලක් කරලා ඉවරලා මේ ලෝකයේ අන්තර්ජාතික ගුවන් තොටුපළවල තියෙන ඕනෑම මේ විවේකාකාරයක් හා සසඳන්න පුළුවන් පහසුකම් වලින්
සමන්විතයි මේ විවේකාගාරය. නිශ්ශබ්ද ස්ථාන, ඒ වගේම අර පවුල් පරිසරය රඳව ගන්න පුළුවන් ස්ථාන, ෆැමිලි ඒරියාස් කියනවා අපි. කුඩා දරුවන්ට වෙනම ප්‍රදේශයක්, ඒ වගේම අර ආහාර පාන භෝජන ලබා ගන්න අවශ්‍ය නම් ඒකට විශේෂ ප්‍රදේශයක්. ඒ වගේම ව්‍යාපාරික කටයුතු කරන්න අවශ්‍ය සියලු පහසුකම් සියල්ලත් එක්ක ලබා දෙන්නේ. අන්තර්ජාල පහසුකම් আদি සියල්ල, ඒ වගේම ඕනෑම කියන්නේ ලෝකේ විවිධ ජාතීන් විවිධ ආහාර පාන පාවිච්චි භාවිතා කරන්නේ. ඉතින් ඒ ඕනෑම රටක ඉන්න මගියෙකුට ගැලපෙන පරිදි ආහාර පාන මේ ස්ථානයේ අපිට මේ ශ්‍රී ලංකන් කේටරින් ආයතනය විසින් අපි ලබනවා. දැන් ඒත්කම දැන් විශේෂම අපේකම දැනෙන දේවල් ටිකක් මේ අර්ලිය ප්‍රදේශය තුළ දකින්න පුළුවන්කම ලැබෙනවා නේද අපිට? ඒකදී විශේෂ තමයි අපේ අරමුණ. ඇත්තෙන්ම ඉදිරියේදී අපි මේ ගුවන්තොටුපළ පුරාම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. මොකද ගුවන්තොටුපළ කියන්නේ රටක අනන්‍යතාවය වගේම ගුවන්මගී රට පිළිබඳව ඉස්සෙල්ලාම හැඟීම දනවන ස්ථානය තමයි, ඒ වගේම අවසාන හැඟීම දනවන ස්ථානය ගුවන්මගී. පළවෙනිටම එන්නෙත් රට පිළිබඳව අදහස ගන්නෙත්, පිටත් වෙනකොට රට පිළිබඳව අදහස අරගෙන පිටත් වෙන්නෙත් මේ ස්ථානේ. ඒ නිසා අපි හැම වෙලේම මේ දේශීයත්වය පිළිබිඹු කරන්න තමයි මේ ගුවන්තොටුපළේ උත්සාහ දරන්නේ, නවීකරණයත් සමගම. ඔන්න විශේෂම වරප්‍රසාද තිබෙන පළවෙනි පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ ගුවන් මගින් වෙනුවෙන් තියෙන තවත් විශේෂ පහසුමක් තමයි නවීකරණය කරලා අලුත්ම අත්දැකීමක් අපේ ගුවන්තොටුපළ තුළත් ජාත්‍යන්තර මට්ටමෙන්ම ලබා දෙන්නට සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා කියන එක දැන් අපි කවුරුත් දන්න කාරණයක්. පසුගිය වැඩසටහන් නැරඹූ අය අතරින් සොබා අපිට විශේෂ ආරාධනා කිහිපයක්ම ලැබුණා. අපේ රටේ විශේෂ ආයතන කිහිපයකට එන්න කියලා. මේ විදිහටම ආදරණීය ඔබ වෙනුවෙන් ඒ තැන් පිළිබඳවත් ඉදිරිපත් කරන්න. ඉදිරියේදී ඔබට වටින ඒ තැන්වලට අපි යන්න සූදානම්. ඔබත් දන්න, එහෙම නැත්නම් ඔබත් සම්බන්ධ එවැනි තැන් ගැන අපට කියන්න පුළුවන්. අපිට කතා කරන්න. මේ අපි මේ පැමිණිලා තියෙන්නේ දැන් අවසාන වශයෙන් තරංග මේ ගුවන් මගින් ගුවන් යානාවලට පිවිසෙන දොරටු තියෙන ප්‍රදේශය. ඔව්. ඉතින් මේ උදාහරණයකට මේ ඔබ දකින්නේ දොරටුවට පිවිසෙන ස්ථානයක්. සිවිල් ගුවන් සේවා ආයතනයෙන් අපිට නිර්ණායකයන් සපයලා තියෙනවා ආරක්ෂාව පිළිබඳව මොන මොන කටයුතු කළ යුත්තේ කියලා. මේ තියෙන්නේ ඒ අනිවාර්ය නිර්දේශිත මේ ඔවුන් නිර්දේශ කරලා තියෙන අනිවාර්ය නීති ආරක්ෂක කටයුත්ත. ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව දෙන්න කලින් අනිවාර්යයෙන්ම ගුවන් මගියෙක් මේ ආරක්ෂක කවුළුව හරහා යා යුතුමයි. ඒ මගිනුත් අපි ගුවන් යානයේ අවසාන වශයෙන්ුත් ආරක්ෂාව සාතික කරනවා. කිසිම අනාරක්ෂික ද්‍රව්‍යයක් සහිතව ගුවන් මගියෙක් මේ ගුවන් යානය තුළට නොයනවා. ඉතින් මේ අපි විශේෂ උපදෙස් සපයලා තියෙනවා මොන මොන දේවල්ද ගුවන් යානය තුළට රැගෙන යා නොහැක්කේ කියන දේවල්. අපි බොහොම කෙටියෙන් මතක් කරොත් එහෙම විශේෂයෙන්ම දැන් සමහර දේවල් අරන් එනවා. දැන් රට යන කෙනෙක්, එහෙම නැත්නම් ටික කාලයක් ඉන්න යන කෙනෙක් හරි, නැත්නම් යාළුවන්ට ගෙනහිලා දෙන්න හරි, එහෙම ගෙන දේවල් තියෙනවානේ. ඒතකොට මෙතනින් ඒවා ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ මොනවද කියන එක පොඩ්ඩක් මතක් කරමු. ඒ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් කවුරුත් දන්න දේවල් තමයි මේ පුපුරන ද්‍රව්‍ය, ගිනි ගන්නා ද්‍රව්‍ය, ආයුධ, ඒ වගේම තව කෙනෙකුට හානියක් කරන්න පුළුවන් ආයුධ උපකරණ ගෙනියන්න බෑ. නමුත් ගුවන් මගින්ට හුඟක්ම අමතක වෙන සහ වරදින තැනක් තමයි යම් ප්‍රමාණයක් ඉක්මවා වතුර වුණත් ගෙනියන්න දෙන්නේ නැහැ ගුවන් මගින්. අපි කියනවා ලැග්ස් කියලා, ලික්විඩ් ඇරසොල් ඇන් ජෙල්ස්. ඒ කියන්නේ ද්‍රව වාගේ වාෂ්පශීලී ද්‍රව්‍ය, ඒ වගේම ජෙල් වල ගිනියන්න දෙන සීමාවක් තියෙනවා. තමන්ගේ පෞද්ගලික භාවිතයට සුදුසු ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි සතහන් කරලා තියෙනවා කොපමණ ප්‍රමාණයක්ද ගිනියන්න පුළුවන් කියන එක. ඒක ඉක්මවා
වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ ආරක්ෂිත යමෙකුට හිතන්න පුළුවන් ඇයි වතුර වලින් කරන්න පුළුවන් හානිය මොකද්ද කියලා. නමුත් වතුර වාගේ පෙනුම තියෙන තව කොච්චර දාති තියෙනවද? තියෙනවා. හරි. ඒ නිසා ගෝන් යානයකට හානි කළ හැකි අනාරක්ෂිත ද්‍රව්‍ය මේ ස්ථානයෙන් ඔබට කිසිසේත්ම ගෙනියන්න ආරක්ෂක අංශය විසින් ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ ඒක තමයි ඉතින් ගුවන් මගින් ගෙදරින් හරි රැගෙන එනවා නම් වතුරද තමන්ගේ තියෙන සුවඳ විලවුන් වර්ග ඒ වගේ දේවල් ඒ ප්‍රමාණය නොඉක්මවා ගෙනා යුතුයි. නොයසේ නම් මෙතනින් ඒ ආරක්ෂක නිලධාරීන් විසින් ඒවා තමන්ගේ බාරයට ගන්න ලබනවා. තමන්ට ඒක අහිමි වෙනවා. අපි දැන් නොබත් එක්ක ගුවන් තොටුපළේ පිවිසුමේ සිට ගුවන් ඥානයකට ගොඩ වෙන තැන දක්වාම ඒ ළඟටම ඇන්ලයින් ඒ අතරතුර විශේෂ සිද්ධි අවස්ථා ගණනාවක් අපට මුණ ගැහුණා. ඒ තැන් ඔබටත් තුවක් විශේෂති කියලා අපි හිතනවා. පසුගිය වැඩසටහන් දැක්කේ නැත්නම් ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට ආවොත් ඔබටත් දැකබලා ගන්න පුළුවන්. එවිතරක් නෙවෙයි වටින දෑගි දිනා ගන්නත් ඉඩකඩක් තියෙනවා. තරංග දැන් අර අපි කතා කරපු මේ අන්තිමටම සිද්ධ කරන ආරක්ෂක ක්‍රියා පරිපාටීන් කරයින් පස්සේ ගුවන් මගින් ඊළඟට පැමිණින්නේ මෙන්න මේ අපි මේවට තමයි ගේට්ටු කියලා කියන්නේ. පාච ගේට්ස් කියන්නේ මේවට. ගුවන් මගින් පැමිණෙනවා. මේ ස්ථානයේ තමයි රැඳී සිටින්නේ ගුවන් යානයට ගොඩ කරනකම්. ඊට පස්සේ ගුවන් සමාගම විසින් ගුවන් මගින්ට දැනුම් දෙනවා තමන්ගේ ඒ ආසන අංකය අනුව එක එක ගුවන් මගින්ට ගුවන් යානයේ වෙතට පිවිසෙන ලෙසට ඒගොල්ලෝ උපදෙස් දෙනවා. ඒ අනුව තමයි ගුවන් යානයට පිවිසෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම ගුවන් මගින් ලොකු වේලාවක් රැඳී සිටින්නේ නැහැ. පැයකට අඩු කාලයක් තමයි උපරිම වශයෙන් රැඳී සිටින්නේ මේ ස්ථානයේ. බොහෝ විට ඉතින් විනාඩි 10ක 15ක කාලයකට සීමා වෙනවා මේ ස්ථානයේ රැඳී සිටීම. මොකද මෙතෙන්ට එන අවස්ථාවේදීම ආරක්ෂක කටයුතු නිම කරනවා. තමන්ගේ බෝඩින් කාඩ් පත ලබා ගන්නවා නිලධාරීන් විසින් ගුවන් සමාගමේ අදාළ ගුවන් යානයේ ඒ වෙනකොට මේ අපි මේවට කියනවා මගී පාලන් කියලා, පැසෙන්ජර් බෝඩින් බ්‍රිජ් කියලා කියනවා. ඉතින් මේ නවීන ගුවන් තොටුපළවල තමයි ඇත්තටම මේ පහසුකම තියෙන්නේ. ඉතින් අපේ ගුවන් තොටුපළෙත් මේ වගේ ගුවන් මගී පාලන් තියෙන ගේට්ටු 8ක් තියෙනවා අපිට. ඒ කියන්නේ ගුවන් යාන 8කට එකවර අපිට ඒ ගුවන් මගී පාලන් පහසුකම් සහිතව පහසුකම් සපයන්න පුළුවන්. ඒ අපිට මේ ඇත්තටම අතීතයේ එහෙම පහසුකම් ලැබුණේ මේ නවීකරණයත් එක්ක අපිට මේ ලැබුණ පහසුකම්. ඉතින් ගුවන් මගියෙකුට ඕනෑම කාලගුණික තත්ත්වයක් අතතේ තෙමෙන්නේ නැතුව ගුවන් යානයකට ගොඩ වෙන්න පුළුවන්, ගොඩ වෙන්නත් පුළුවන්, ගුවන් යානයෙන් ගොඩ වෙන්නත් පුළුවන්. ඉතාමත්ම කෙලින්ම ගුවන් යානයේ සිට පර්යන්තය ඇතුළටම රැඳෙන්න. ඔය විදිහට තමයි සියලු පහසුකම් වලින් සමන්විත ගුවන් තොටුපළක තියෙන්න ඕන සියලු දේවල් එක්ක ඒ පහසුකම් ලබාගෙන ඔබට ඔබේ ගමන ඉතා පහසුවෙන් යන්න සියලුම පහසුකම් ටික දැන් සකස් කරලා දීලා තියෙනවා. තවම ඉවර නැහැ අපේ ගමනේ. හොඳම ටික වටිනම දසුන් සහ අත්දැකීම් ඉදිරි වැඩසටහන් තුළින් දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒක නිසා හැමදාමත් සොබා එක්ක රැඳිලා ඉන්න.